हलो शुभदस खेमोडम इति मे अद फेब्रुवरी विशी एक अदत्यान श्रीलंका बल श्रीलंकन गुआन दंग मे मम्मे वीडियो रेकॉर्डिंग करना गुआन गतवेलाये ये हेमोम निरुपद्रित श्रीलंका बला प्यासर वासना धैर्य लभेवा इति येम मट मे वीडियो करण हेदे फेब्रुवरी दहनमेद श्रीलंका थानापति कार्यालय मगिं लियापंच अपे लांकिको श्रमिको गुडक दिने गिया श्रीलंका बल इति ये लंका बल गियपुट्यक मम एक प्रश्न इतनी मैं कथा करा गियाट पास अतरम की मे अभी हरदे हरिद्र दिंडोन එහෙම නැතුව මේ මේ මිනිසුන්ව රවට්ටන්න මිනිසුන්ව අන්දන්න ඒ වගේ දේවල් අපි කරන්න හොඳ නැහැ. සමහර වෙලාවල් වලට රජයේ අපහසුතාවයට පත් කරන්න මිනිසු ඉන්නවා. ඒ වගේම රජයේ නිලධාරීම් වුණත් ඉන්න පුළුවන් රජයේ කියන දේවල් නොකරන මිනිසු. හරිද? ඉතින් ඒ වගේ දැන් තානාපති කාර්යාලයට ගියාම එතන විඳ දුක දන්නේ අපි මෙතන හිටියාම. මෙතන මේ කුවෙට් එක ඇතුළේ ඉඳගෙන. නමුත් थानापति कार्यालय हरा यान मिनसु एतन यवाने अपे उदार रणवीरोगावट इति अवृत्तिहक युद्धक निमाकरपु रणवीरोगावट तमें अपे मे रटवीरोंग यवाने अतकोट ये रटवीरोंग रणवीरो रणवीरोंग जीवित तोड़ा हुंदर बलागान वकील तमें एतन्ट गियपु मिनसु कीपदनेक्म माट කතා කරලා කිව්වේ මේ කතා කරලා කියපු මේ වොයිස් රෙකෝඩුත් තියෙනවා ඒ වගේම මට පොඩි පොඩි වීඩියෝ ක්ලිප් එවලා තිබුණා මගේ යාළුවෙක් මාර්ගෙන් මම මට නෙමෙයි ආවේ මගේ හොඳ හිතවතෙක් ගාවට ආවේ ඒ වීඩියෝ ටික ආපු ගමන් මට කතා කරලා කිව්වා යාළුවා මේ මචං මෙන්න මෙහෙමයි මෙහෙම දෙයක් තියෙනවා මේ ඔබ හොඳ හින්දා තමයි මම මේක ඔබට දෙන්නේ ඉතින් ඒකින්ද මේක දාපන් කියලා වෙලා තමයි මට ඒ මගේ යාළුව දුන්නේ ඉතින් මම මෙතෙන්ද කියන්න හදන්නේ මොකද්ද අපි කොච්චර තානාපති කාර්යාලයට කෑ ගැහුවත් වෙන වෙන තැන් වලට කෑ ගැහුවත් හෝටල් වලට අරගෙන හෝටල් වලින් අපේ සල්ලි මංකොල්ල කනවා කියලා අපි කෑ ගැහුවට ඒ අපේ පැත්ත ඒක හරි මොකද අපි දුක් විඳින හින්දා අපිට මේක දැනෙන හින්දා අපි කෑ ගහනවා නමුත් රටවිරු රණවිරු ගාවට යවන්නේ තානාපති කාර්යාලය හරහා යනකොට මොකද ඒ රණවිරු ඇත්තරම අපේ හමුදාපතිතුමා සවීන්ද්‍ර සිල්වා මහත්මයාට වගේම අපේ අනිත් සියලුම රණවිරුවන්ට අපි පූජෝපහාර දෙන්න ඕන මොකද මේ වගේ මිනිස්සු කොටසක් අරන් ගිහිල්ලා මේ කොරෝනා අතරේ ඒ මිනිස්සුන්ට හොඳට කන්න බොන්න ඒ මිනිස්සුන්ට ඉන්න තැන කිසිම අඩුපාඩුවක් නැහැ කියලා තමයි ගියපු ඔක්කොම වගේ 100% 70% වගේම කිව්වේ හරිද ඉතින් 70% කියලා කියනවා කියන්නේ ඒක හොඳයි ඇත්තරම හොඳ දෙයක් ඉතින් එහෙම නැත්නම් මිනිස්සුන් නරකයි කියලා කියන්න එපායිනේ ඉතින් ඒක හින්දා මෙතනින් තියෙන ප්‍රශ්න අපි මෙතන විසඳගෙන රජයේ නිරෝධානයට අපිට යන්න පුළුවන්කම තියෙනවා නම් එතන ඉන්නවා අපිව බලා ගන්න කට්ටිය ඒකින්ද කිසිම දෙයකට බය වෙන්න එපා ඔයගොල්ලෝ. එතන ඉන්නේ දෙවිවරු වගේ කොටසක්. විශේෂයෙන්ම රණවිරුවෝ අපේ කොල්ලෝ අවුරුදු 30ක යුද්ධයක් නිමා කරපු කොල්ලෝ තමයි අපිව රකින්නේ දැන් ඔය මේසරේ 19 වෙනිදා ගියපු කට්ටිය පලාලි වලට පූනායි වලට දොන්න කොහෙද අරංගිල්ල දිනවා කියලා මට මැසේජ් කරලා කිව්වා. ඒ කියනකොට ඒ යාළුවෝ කිව්වේ මොකද මචං මේක දාපම් වීඩියෝ එකට බය YouTube එකට බය වෙන්න එපා මෙතන ඇත්තරම මෙතන හොඳයි. මේ මිනිස්සු අපිට හොඳ සලකනවා ඈ ඒ වගේ කියන්නේ ඒක කියන්නේ බොක්කෙන් කියන්නේ ඉතින් ඒ බොක්කෙන් කියන දේ අපි බොක්කෙන්ම ඕගලන්ට දෙන්න ඕන මොකද ඒකට හේතුවනේ එහෙම නැතුව මේ එක පැත්තකට පක්ෂපාත බදාගෙන ඒ පැත්තක් බදාගෙන ඉඳලා අපි මේ එලිට තල්ලු කරොත් එහෙම මගේ තිනේවත් එක්ක තල්ලු වෙන්නේ මම ඒ කියන්නේ මම මේකට විරුද්ධ මිනිහෙක් නම් උතෝර මම මේක කරන්නේ මම තව යටි අරමුණක් තියාගෙන මම බොරු දේවල් දාලා එහෙම නෙමෙයි බොරු දාන්න ඕමනාවක් නැහැ මේක අපි මගේ channel එකෙන් මම කරන්නේ ඇත්ත ඇති විරම් පෙන්නනවා ඉතින් ඒකින් ද කතන්දර වැඩි ඕනේ නැහැ මෙන්න මේ වීඩියෝ ක්ලිප් ටිකයි මේ voice cut ටිකයි පොඩ්ඩක් අහලා බලන්න
ඕගලන්ටම තේරුම් ගන්න පුළුවන් මම මේ මෙච්චරලා මේ පම්පෝරික ගා කෑ ගහලා මොකද්ද කිව්වේ කියලා. අයිබෝවන් අපි ආවේ 19 වෙනිදා කුවේටින්නම් මෙහාට අපි ඉන්නේ කිරිනොචීරණමඩු ගුවන් හමුදා කඳවුරේ මේ මෙතන හැමදේම හම්බ වෙනවා හැම දෙයක්ම තියෙනවා හොඳට PCR පරීක්ෂණ එහෙම කරලා හැමදේම කරනවා කිසිම අමාරුවක් නැහැ කිව්වට කිසිම අඩුපාඩුවක් නැතුව හොඳට තියෙනවා ඒ නිසා අපි රජයට ත්‍රිවිධ හමුදාවට අපි දොස්තර මහත්තයාට නර්ස්ලාට හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා මමත් ඇත්තටම සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා ත්‍රිවිධ හමුදාවට මේ ඇත්තටම කැම්බීම ගැන කියනවා නම් කිසිම අඩුපාඩුවක් නැහැ ගොඩක් හොඳයි ගොඩක් පිරිසුදුයි ගොඩක් රසට අපිට කැම ටිකද හැමදේම නීට් එකටම දෙනවා හැමෝටම කියන්න කැමති බය නැතුව මේ ඔය බොරු කට කතා වලට රැවටෙන්න එපා බය නැතුව මේ එන්න කියලා හයි බෝවන් මමත් එහෙමයි මමත් 19 වෙනිදා කුවේට් එකේ ඉඳලා මේ ඉරණමඩුවේ අපේ හමුදා කැම්ප් එකේ අපි දැන් නිරෝධායනය වෙනවා මෙහි කිසිම කරදරයක් නැහැ හැමෝම හොඳින් අපිට කතා කරනවා හරුකා හරිම කාරුණිකවයි කතා කරන්නේ සර් කියනවත් එපා කියලා තමයි සර්ලා අපිට කියන්නේ මල්ලියක්ගේ කියලා කතා කරන්න ඕන කෙනෙක්ගේ අඩුපාඩුවක් අපිට කියන්නේ කියලා ඇත්තටම අපි හරි සතුටින් ඉන්නේ එම්බසිය හරහා අපි රජයේ නිරෝධායනයට ඇවිල්ලා තියෙන්නේ එම්බසියෙන් එනකොට උනාත් එම්බසිය සර්ලා අපිට හැම උදව්වක්ම කරා හැම උදව්වක්ම කරා කරලා අපි මෙහෙට එව්වේ අපි හොඳින් කිසිම කරදරයක් නැතුව ඉන්නවා මේ අපේ අක්කා කෙනෙක් ඉන්නවා එයා මුස්ලිම් අක්කා කෙනෙක් එයා චුට්ටක් කතා කරනවා කවුරුත් බය වෙන්න එපා මෙහෙට එන්න හැමෝම නිරෝධායනයට එන්න රජයේකට හෝටල් වල ගිහිල්ලා අපි ගොඩක් සල්ලි වේදම් කරන්න අපි මහා පොසත් මිනිස්සු නෙමෙයි ඒකින් අපි දුප්පත්ින් ද ඒ විදියට එන්න මිනිස්සු කියන කට කතා විශ්වාස කරන්න එපා ටිකට් ගන්න යන්න එපා මේ YouTube කාර්යෝ පස්සේ කොටින් මේ යන්න එපා ඒ කට්ටිය කියන වහගෙන ඒ පැස්සේ යන්න එපා ඔයාලා කෙලින් මේ යන්න ගිහිල්ලා මේ ටිකට් ගන්නකොට එයා ලංකාවට ගිහිල්ලා ටිකට් ගන්න. එතන අපේ එයා ලංකාවේ ලොක්කෙක් හොඳ මහත්තෙක් ඉන්නවා ලොකු මහත්තෙක්. එයා හැමදේම උදව් කරනවා. එයා මට හම්බුණා එයාපෝට් එකේදී. එතන අපි ගෙනියන මේ අර බාන උනත අයින් කරනවා කිසිම ලොක්කමක් නැහැ. අපේ රටට එන්න ටිකට් ගන්න බය නැතුව ශ්‍රී ලංකා එයාවේස් එකටත් යන්න. පොඩ්ඩක් ඉන්න. ඔන්ලයින් එකේ නේ ඉන්නේ ඔයා. හත්තරම අපි කුවේට් එකේ ඉඳලා තමයි ආවේ 19 ෆ්ලයිට් එකේ දෙයන්ගේ පිටෙන් කරදර නැතුව ඇවිල්ලා ලංකාවට අපි එකතු වුණා ඔක්කොමලා සෑරමලා තව කියන්න නම් මුකුත් නැහැ අඩුපාඩුවක් ඔක්කොම දෙයන්ගේ පිටෙන් හොඳට අපි වසලකනවා හොඳට අපේ ගැන හොඳට බලනවා අරස්සාවක් තියෙනවා PCR ගැන බය වෙන්න එපා ඒවට මුකුත් ප්‍රශ්නයක් නැහැ රිදෙනවා තමයි ඉතින් පොඩ්ඩක් කාටත් එහෙම තමයි පොඩි මේ මිනිට්ටුවකුත් නැහැ එච්චර එහෙම රිදෙන එකක් නැහැ ඒක නිසා ඒව ගැන බය වෙන්න එපා. දියංග පිටෙන් අපි ඔක්කොම හොඳට තමයි ඉන්නේ. ආණ්ඩුවටත් අපි කියන්න ඕනේ. හොඳ ටැංක්ස් එකක් දෙන්න ඕනේ. අපි මෙහෙම ඇවිල්ලා ඉන්නවට ඉඳලා අපි ආරක්ෂයෙන් බලනවට වෙන අඩුපාඩුවක් කියන්න නම් දෙයක් නැහැ. මිනිස්සු කියන තරම් මොකුත්ම නැහැ මෙතන. ඒක නිසා මේකේ මේ නාමි කැම්ප් එකේ ඉන්න මිනිස්සුත් අපි හොඳට ආරක්ෂාවෙන් බලනවා. ඒක නිසා මේ ගැන අපි කනගාටු වෙන්න දෙයක් නැහැ. දියංග පිට මේකේ නිරෝධානයේ ඉන්න විදියටම එන්නේ ආණ්ඩුවේකේ. ඉන්න විදියටම එන්නේ
තව එම්බසි වල කුවේට් වල එළියෙන්න මිනිසුන්ට දීලා අරව දීලා මේව දීලා රැවටෙන්න යන්න එපා එම්බසි ඉන්න මාත්‍යලා හරි හොඳයි ඒගොල්ලෝ හොඳට සලකනවා මිනිසු කියනවා තමයි එහෙම ආන්සර් කරන්නේ තේගලා මොනා කරන්නද කට්ටිය එන විදියටනේ ඒගොල්ලන් දෙන්න ඕනේ ඒ නොට ඒගොල්ලන් ඔක්කොම කට්ටිය ගනි අනිවාර්යෙන් ඒ නිසා ඔයගොල්ලන් බලාපොරොත්තු වෙන් ඉන්න ඒ විදියටම ඒගොල්ලන් මේ ආණ්ඩුවත් ඒගොල්ලන් විජයට විජයට ලංකාවට ආරම් මේ සන්තෝෂෙන් අපේ මිනිසුන්ව මේ රටේ තියන්න ඒක තමයි අපි ආණ්ඩ තියෙන්නේ ඒකලා හරි දුක් විඳිනවා ඒ එච්චරයි කියන්න තියෙන්නේ ආයි බොවන් සියලු දෙනාටම මම කුවේට් රටේ ඉඳලා 19 වෙනිදා තමයි ලංකාවට ආවේ නොයෙකුත් කරදර මැද්දේ නිරෝධාන මධ්‍යස්ථානය කරා ඉඳ සෑහෙන දුකක් වින්දා ශ්‍රී ලංකා කුවේට් එම්බසියෙන් ඒ මාලත්ස ඇතුළු කාර්ය මණ්ඩල සෑහෙන උත්සාහයක් ගත්තා අපි වගේ අහිංසක අය ලංකාවට නැත්තම් අපේ මව්බිමට නිජ භූමියට ගෙන්නුම් කරන්න ඒ මොහොත දක්වා මේ දක්වාම අපිට කිසිම කරදරයක් හිංසාවක් පීඩාවක් නොමැතුව ලක් දෙරන්ට පාතියන් මොහොත ළඟා කරලා දුන්නා හරිදේ පැනය හරි පිළිතුරු ලැබගන්න ඔබගේ වේදනා හොඳ හැටි සලසාගන්න එම්බසියෙන්ම සැමදේ හරි දැනගන්න එතකොට හැකි වේවි ලංකාවට එන්න ඉතින් මම මේ මොහොතේ අපිට මේ ස්ථානයේ උදව්පදව කරන අපේ වීරෝදාර රණවිරුවන්ගෙන් සෑහෙන උදව්වක් උපකාරයක් හැම දෙනාටම මට විතරක් නෙමෙයි මේ කුවේට් එම්බසියේ ඉඳලා මේ දක්වා මේ තැනට ආපු සියලු දෙනාටම අඩුවාකාරව හැම කටයුත්තක්ම සිද්ධ වුණා ඒ වගේම අද දින මම නිරෝධානය වෙනවා පියරසමසුක මිතුරිය හට කවි පද පෑවා නැවතත් දිනක මා ඔබ හමුවට එනවා ඔබ සැම දෙනාටම සුබ දිනයක් වෙනවා හමුදාපති ඇතුළු අපේ රටේ සියලුම දෙනාට මගේ ස්තුතිය මේ ඉහළ පෙළේ අය අපි ගැන මෙහෙම සිතන්නේ අපි රැකගන්නයි ජනපති සැම වෙහෙසෙන්නේ අසරණ යන්හට පිටක් වෙන විරුවෝ එක සිතින්ම කියනවා ඔබ මිහි පිට දෙවියෝ සියලු දෙනාටම ස්තුති බුදුසරණයි දෙවිහිටයි ඔයා අනේ මට මතකත් නෑ නම් ආයි බොවන් සියලු දෙනාටම අපි 19 ෆ්ලයිට් එකේ ආවේ ඉරණමඩු කැම්ප් එකේ නිරෝධානය වෙන්නේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ වීරෝදා රණවිරුවන්ටත් කුවේට් එම්බසි සියලු මහත්මීන්ටත් ගොඩක් පින් මේ අපිට එන්න බැරුව දුක් කරදර මැද්දේ හිටියේ අපි ලංකාවට ගෙනත් දැම්මට බොහොමත්ම පින් මේ ඉරණමඩු කැම්ප් එකේ වීරෝදා රණවිරුවන් අපිට සියලුම දේ සලසලා දෙනවා කිසිම අඩුපාඩුවක් නැහැ කෑම බීම විස බීජ කරන කිරීම හැම දෙයක්ම PRC පරීක්ෂණ හැම දෙයක්ම අපිට කරලා දෙනවා බොහොමත්ම පින් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු වීරෝදා රණවිරුවන්ට ගොඩාක් පින් කියලා තමයි කියන්න තියෙන්නේ හදින්ද ආයි බොවන් අපි 19 වෙනිදා අපු ශ්‍රී ලංකා යාලයින් එකෙන් තමයි ආවේ පළමුව අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ගවේන්ද්‍ර සිරුවා යුද හමුදාපතිතුමාටත් විදේශ සේවය ඇමතිතුමාටත් ස්තුතිය පුද කරනවා අවසරයි ඔබතුමාලංගෙන් අප මමත් දැන් ගොඩක් කල් ඉඳලා තමයි මේ ගමන එන්න ලෑස්තිලා හිටියේ නමුත් එන්න බැරි වුණා ඊට පස්සේ මට ගොඩාක් උදව් කරා එම්බසියේ මාලවන් සර් පළමුව මම එයාව මතක් කරන්න ඕනේ කොට් එකෙන් එයාට මම ලියාපදිංචිලා මගේ විස්තර කිව්වට පස්සේ මට දවස් තුනෙන් එයා මට කතා කර යන්න කියලා එයාට ගොඩාක්ම පළමුව ස්තුතියි අනිත් හැමෝටමත් ස්තුතියි එම්බසියේ ශ්‍රී ලංකා ඒකම කියන්න තියෙන්නේ අප ඉන්නේ දැන් පිරිනොච්චියේ නිරෝධානය වෙන්නේ
ඉතින් ගොඩක් අය බය ඉන්නවා මේ රජයේ නිරෝධාන මධ්‍යස්ථාන වලට එන්න. මොකද එක එක්කෙනා පොඩි පොඩි ප්‍රශ්න තිබ්බහම එයාලා ඒක ලොකු කරලා YouTube හරහා දානවා. මොකද ඔහෙ ඉන්න කට්ටිය නෙමෙයි මේ ලංකාවේ නිරෝධාන මධ්‍යස්ථාන වලට එන අය. ඉතින් චුට්ටක් තිබ්බා කියලා ඒක ලොකු කරලා කියන්න එපා කවුරුවත්. අපි දැන් දවස් 3ක් වෙනවා ඇවිල්ලා. හරිම හොඳට අපිට සලකනවා කෑම බීමද හැමදේම. ලෙඩට දුකට ඇවිල්ලා නිතර බලනවා හොයනවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරන්න වෙනම ටෙලිෆෝන් නම්බර දීලා තියෙනවා. ඒ හැම පහසුකමක්ම තියෙනවා. වතුර ටොයිලට් හැමදේම තියෙනවා. ඉතින් කිසිම අඩුවක් කියන්න නැහැ. මේ හමුදාපති තුමා රට ගොඩක් ස්තුති කරනවා මේ වෙලාවේ. මේ මහත්තුරු අපට සෑහෙන උදව් කරා. අපේ බෑග් එක පවා අපි ළඟට ගෙනල්ලා බාලා සෑහෙන මහන්සියක් එයාලා අපි වෙනුවෙන් දරනවා. ඒ නිසා ඒ හැමෝටම ගොඩාක් අපගේ ස්තුතිය පුද කරනවා මේ වෙලාවේ. හැම වෙලාවකම එයාලා එනවා, ඇවිල්ලා අපට මොනවද අඩුපාඩු කියලා හොයලා බලනවා. ලෙඩ්ඩු ඉන්නවා මෙතන, සීනි තියන අය ඉන්නවා. ඒ හැම කෙනෙක් ගැනම හොයලා බලනවා. ඉතින් ඒ කිසිම අඩුපාඩුවක් නැහැ. කිසි කෙනෙක් බය වෙන්න එපා රජයේ නිරෝධානයට එන්න. ඔයාලට සල්ලි නැහනේ, අපි දන්නවනේ අපට සල්ලි නැහැ. ටිකට් වලට ලොකු ගණන් දීලා හොටෙල් වලට යන්න කිසිම උවමනාවක් නැහැ. ඔයාලා රජයේ නිරෝධාන මධ්‍යස්ථාන වලට එන්න. එයාලා ගොඩාක් අපට උදව් කරනවා. කිසිම බයක් නැතුව ඒ තැන් වලට එන්න. ඔය තව කට්ටිය ඉන්නවා පොඩි පොඩි වැරදි තියෙන අය. ඒ කියාපාන කට්ටියගේ දේවල් කිසිම දෙයක් අහන්න එපා. මොකද අපි මේ මොහොතේ ඉන්නේ නිරෝධාන මධ්‍යස්ථාන වල. ඒක නිසා ඒ තැන් වලට ඔයාලා එන්න. ජනාධිපතිතුමනි, ඔබතුමාටත්, ගවින්ද සිල්වා හමුදාපතිතුමනි ඔබතුමාටත් නැවත වතාවක් මතක් කරනවා. අපේ ගොඩාක් අසරණ වෙලා එන්න විදිහක් නැහැ. ටිකට් ගන්න විදිහක් නැහැ. ඒ වගේ ගොඩක් අසරණ වෙලා ලෙඩ හැදිච්ච අය ඉන්නවා. ඔබතුමන්ලා ඒ අයටත් මොනවා හරි සහනයක් සලස්සලා දීලා හැකි ඉක්මනින් එයාලවත් මේ මව්බිම කරා ගෙන්නව ගන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලනවා. අවසරයි. ඉතින් ඔන්න ඕකයි විස්තරේ. හරිද? මේ හමුදාවේ අපේ වීරධාර සෙබළු ඒ කට්ටියට අවශ්‍ය කරන හැම පහසුවක්ම සලසනවා. ඒ කියන්නේ කැම්බිය මාතින් වුණත් මාළු ඕන කට්ටියට මාළු, මස් ඕන කට්ටියට මස්, ඒ වගේ ගොඩාක් හොඳට සලකනවා කියලා තමයි මේ කතා කරපු හැම දෙයක්ම කිව්වේ. ඉතින් ඒකින්ද ඕගොල්ලෝ කිසිම දෙයක් බය වෙන්න එපා, රජයේ නිරෝධානයට යන්න. හැබැයි තියෙන ගැටලුව තමයි රජයේ නිරෝධානයට යන්න පුළුවන්ද බැරිද කියන එකයි මේ කුවෙට් එක ඇතුළේ ඉඳගෙන. ඉතින් ඒකට රජිනදානයට යන ෆ්ලයිට් ප්‍රමාණය අඩුයි. ඒකෙන් යන්න දඟලන කට්ටිය අපි හැම දෙනෙක් වගේම බලන්න ඉක්මනට ලංකාවට පියාසර කරන්න. ඉතින් ඒකින්ද අපි හෝටල් නිරෝධානයට පෙළඹ වෙනවා. නමුත් රජ නිරෝධානයට යන එකෙන් අපිට මේ අපේ උදාර හමුදා නිලධාරි මහත්මා මහත්මීන් අපේ සේවකයන්ට අපේ රටවැසියන්ට හොඳට සලකන බව මේකින් පෙනී යනවා. එහෙමනම් බලපු හැමෝටම බොහොම ස්තුතියි. නිකම් යන්න එපා. යන ගමන් ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එකක් ප්‍රෙස් කරගෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරගෙන යන්න. මේ වගේ වීඩියෝ මම හැමදාම දානවා ඔයගොල්ලොත් එක්කයි මම.